ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කෙරෙන තංගල්ල ජනරැලියේදී ඒ මහතා මේ බව සඳහන් කළා. මෙය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාගේ පළමු ජනරැලියයි. දකුණු පළාතම ආවරණය වන පරිදි තංගල්ල, මාතර සහ ගාල් යන නගරවලදී ජාතික ජනබලවේගයේ ජනරැලි අද පැවැත්වෙනවා. රුහුණ පෙරට රට අනුරට යන මෑයින් මෙම ජනරැලි සංවිධාන කර තිබෙනවා. වර්ෂාව මධ්‍යයේ වුවද විශාල පිරිසක් ජන හමුවලට එක්ව සිටියා. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ වේදිකාවට පැමිණෙන මොහොත ජයග්‍රහණයෙන් විජයග්‍රහණයෙන් කළවර කරන ආරම්භක මංගල රැලියට සහභාගී සදාය සහෝදරයා සහෝදරත්වයෙන් මේ මොහොතේදී පිළිගනිමින් දැන් ඕගලන්ට ඕනේ ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් ජනාධිපති කෙනෙක්ද නැත්තම් කළු ව්‍යාපාරිකින්ට මද්‍රව්‍ය බිස්නස් කරන අයට කුඩු බිස්නස් කරන අයට බිස්නස් හදා දෙන ආණ්ඩුවක්ද ඕනේ කල්පනා කරලා බලන්න කුඩුකාරින්ට බිස්නස් හදා දෙන ආණ්ඩුවක් ඕනනම් ආයකට සජිත් තියෙනවා හරි හැබැයි මද්‍රව්‍ය උදුර නතර කරලා අපරාධ කරුවන්ට දඬුවම් කරලා අපිට වංචා දූෂණ නැති අපි කාටවත් නිදහසේ යන්න පුළුවන් රටක් හදනවා නම් ඒක හදන්න පුළුවන් එකම දේශපාලන බලවේගය ජාතික ජනබලවේගය විතරයි කියලා අපි පොඩි අවධානය කළා කියලා. අද අපේ රට පුරවැසියන් මේ තෙල් වලට ගෙවන්නේ නොගිය යුතු ගාණක්. අන්න අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඔබගේ තෙල් මිලත් ඔබගේ විදුලි බිලත් අඩු කරන සැලැස්මක් එක්ක තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අද අපේ රට පුරවැසියන්ට ඖෂධ මිල දී ගැනීම සඳහා විශාල මිලක් ගෙවන්න සිදු වී තිබෙනවා. එවේ ඒ විතරක් නෙවෙයි ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙනල්ලා තිබෙනවා. අපි එන්නේ සතයක් පගා ගන්න සතයක් කොමිස් ගන්න නෙවෙයි. ඒ විතරක් නෙවෙයි අද දරුවන්ගේ පාසල් පොතක් ගන්න ඕන, පැන්සලක් ගන්න ඕන, පෑනක් ගන්න ඕන, ආණ්ඩුව බද්දක් ගන්න ඕන. අපි ඔයගලන් සහතිකයක් දෙන්නම්. ඖෂධ, ආහාර, අධ්‍යාපන උපකරණ මුළුමනින්ම බද්දෙන් නිදහස් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් කරා. ඒතරක් අපෙන් අහන බදු ආදම් හොයාගන්න කොහොම හොයාගන්න පුළුවන්. අද බදු නොගෙවන සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඇලෝසියස් ඇතුළු අරක්කු සමාගම් කෝටි 600 ගණනක් බදු ගෙවන්නතු ඉන්නවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ නම් ඇලෝසියස් බද්ද නොගෙවා ඔයාට ඉඳම් බින්නේ බද්ද ගෙවන්න. මෙතරකල් තමුන් වහන්සේලා මේ රටේ ජනතාව ඡන්ද දීලා හැදුවේ රට දුප්පත් වෙන පාලකයන් පොහොසත් වෙන ආණ්ඩුව. අපි පළවෙනි වතාවට ආණ්ඩුවක් හදමු. රට පොහොසත් වෙන ජනතාව සතුටින් ඉන්න ආණ්ඩුවක් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ.